ලම්බ ස්පොන්ඩිලෝලිස්තීසිස් කියලා කියන්නේ කොඳු ඇටයක් තවත් කොඳු ඇටයක් මත ලිස්සායම්. ඒතර මේක මට්ටම් කීපයකට තියෙනවා grade 1, grade 2, grade 3, grade 4 කියලා. අද අපි NextGen Neurosurgery වලින් කතා කරන්නේ මේ ලම්බ ස්පොන්ඩිලෝලිස්තීසිස් කියපු රෝගය පිළිබඳ වැඩිමනක් තොරතුරු කීපයක්. අපි එක වැඩසටහනකින් මේක ගැන කතා කරා. ලම්බ ස්පොන්ඩිලෝලිස්තීසිස් කියලා කියන්නේ කොඳු ඇටයක් තවත් කොඳු ඇටයක් මත ලිස්සායම්. ඒතර මේක මට්ටම් කීපයකින් තියෙනවා grade 1, grade 2, grade 3, grade 4 කියලා. මේක සාමාන්‍යයෙන් උපතේ සිටම කොඳු ඇට පෙළේ තියෙන කොඳු ඇට අතර තියෙන බැඳීම අඩු නිසා සිද්ධ වෙන දෙයක්. එහෙමත් නැත්නම් වයසට යනකොට මස් පිඩු දුර්වල වීම, පටක දුර්වල වීම නිසා මේ කොඳු ඇට ලිස්සායම් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ අය හිතනවා මේක අනතුරකින් සිද්ධ වුණා කියලා. නමුත් එහෙම අනතුරකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. නමුත් සමහර වෙලාවලට අනතුරක් නිසා වැටීමක් හෝ ඇක්සිඩන්ට් එකක් නිසා රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙකුට ස්පොන්ඩිලොලිස්තීසිස් කියන රෝග තත්ත්වය තියෙනවා නම් එවැනි කෙනෙකුට කොඳු ඇට පෙළ බද්ධ කිරීම, එහෙම නැත්නම් මේ ඇදවී තිබෙන එක සකස් කිරීම සහ ස්නායු බුරුල් කිරීම කියන කොටස් දෙක නිවැරදි වෙන ආකාරයට ශල්‍ය කර්මයක් කිරීම අවශ්‍ය වෙනවා.